පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල මේ ධර්මයේ අවබෝධය කරා යන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක්ගේ ජීවිතයේ තුල බාහිරින් අංග දෙකක් ධර්ම අවබෝධයේ පිණිස ලැබෙන්නට ඕන. ඒ බාහිර අංග අද මේ වෙනකොට අපිට හොඳටම ලැබෙන කාලයක්. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණයත් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් අපිට හොඳට ලැබෙන කාලයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන කවරදාටත් වඩා හොඳින් නිතර අපිට ධර්ම ශ්‍රවණයට අවස්ථාව සැලසෙන කාලයක්. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය බණ ඇසීම බණ පොත්පත් මාර්ගයෙන් වේවා භාවනා වැඩසටහන් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පින්කම් මේ හැම දෙයක් තුලින් අපිට ධර්මයට තියෙන අවස්ථාව අද එන්න එන්න වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට ලැබෙනවා. හැබැයි කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියන එක ඔබ හොඳට තේරුම්ගෙන කල්යාණ මිත්‍රයා ඔබ පැහැදිලි කරගන්නට ඕනේ. සංයුත්ත නිකාය උපද්ද කියන සූත්‍රයේ දවසක් ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ විවේකයෙන් කල්පනා කර කර ඉන්නකොට ආනන්ද හාමුදුරුවන්ට මෙවැනි විතර්කයක් ඇති වෙනවා. මේ බුද්ධ ශාසනයෙන් භාගයක් හරි අඩක්ම කල්යාණ මිත්‍රයා මත නේද පවතින්නේ. කල්‍යාණ සහායකයන් මත නේද පවතින්නේ කියලා ආනන්ද හාමුදුරන්ට හිතෙනවා. ඉතින් උන්වහන්සේ ගැන කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කළ එකත් පසකින් වැඩ ඉඳගෙන අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම සිතුවිල්ලක් ඇති වුණා. මට මෙවැනි විතර්කයක් පහළ වුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම භාගයක්ම කල්‍යාණ මිත්‍රයන් මත පවතිනවා නේද කියලා මට සිතුවිල්ලක් පහළ වුණායි කියෝ. බුදුරජාන් වහන්සේ වෙලාවෙම උන්වහන්සේ දේශනා කරනවා මාහේවං ආනන්ද මාහේව ආනන්දෝයි කතාව ආයි ඔබ කියන්න එපා කියලා. ආනන්දේ අඩක් නොව මේ මුළු සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත. කල්යාණ සහායකයන් මත. කල්යාණ මිත්‍රයන්ගේ උපකාර මතයි කියව මේ බුද්ධ ශාසනයම පවතින. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කල්යාණ මිත්‍රෙක් වගේ ලෝකයාට පැහැදිලි කරලා පෙන්නුවා. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඉපදීම ස්වභාවය කොටගත් සත්වයන් කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ඉපදීමෙන් නිදහස් වෙනවා. ජරා මරණ උරුම කරගත් සත්වයන් කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ජරා මරණ දුකෙන් නිදහස් වෙලා යනවා. ශෝක වැළපීම් දුක් දොම්නස් උරුම කරගත් සත්වයන් කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ශෝක වැළපීම් දුක් දොම්නස් වලින් නිදහස් වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයන් වහන්සේලා අතර මේ දේශනාවෙන් අපිට පේනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච අග්‍රතම ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ හැටියට තමන් වහන්සේම ලෝකයාට උන්වහන්සේව හඳුන්වලා දුන්නා. පින්වතුනි ඒ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව උන්වහන්සේ ඒ උතුම් ධර්මය සාස්ෘත තනතුරට පත් කරා. ඒ නිසා අද අපිට ධර්මය කියන්නේ කල්යාණ මිත්‍රේ. ඒ ධර්මය බොහොම කරුණාවෙන් ඔබට කියලා දෙන ඔබව ධර්ම මාර්ගයට යොමු කරවන ඔබව පින් දහම් වලට යොමු කරවන සීල් රකින්න උනන්දු කරවන සංසාර දුකින් නිදහස් වෙන මඟ පෙන්වන අර කල්යාණ මිත්‍රයා විස්තර කරපු ආකාරයට ඉපදීමෙන් නිදහස් වෙන්න ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ශෝක වැළපීම් දුක්ක දෝමනස් උපායාස ආදී මේ දුකෙන් නිදහස් වෙන්න ඔබට නිවන් මඟ පෙන්වන යථා මාර්ගයේ පෙන්වන යම් කෙනෙක් ඉන්නවා නම් අන්න ඔබේ ජීවිතයේ සැබෑම කල්යාණ මිත්‍රය. එවැනි කල්යාණ මිත්‍රයන් නිසා සද්ධර්ම ශ්‍රවණය ඔබට ලැබෙනවා. මේ අංග දෙක බාහිරින් ලැබෙනකොට ඒ ධර්මයට අනුව නුවණින් විමසීමත් යෝනිසෝ මනසිකාරයත් තනිකරම ඔබ සතු ඔබ විසින් තමා තුළ ඇති කරගත යුතු අංග දෙකක්. අන්නේ අංග දෙක ඔබට ඇති කරගන්න පුළුවන් නම් ඔබට මේ බුද්ධ ශාසනයේ ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. එනිසා පින්වතුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් අද ගත්තාම නිරන්තරයෙන් බණ අහන පිරිස් බොහෝ දුරට අහන්න අපිට දකින්න ලැබෙනවා. නිතර බණ අහනවා. හැබැයි ඒ ඇසූ ධර්මයේ තුල බොහෝ දෙනෙක් කල්පනා කරනවා බණ ටික නම් ඉතින් බොහෝම හොඳයි. සමහරලාට හිතෙනවා ෂෝක් බණ ටික. ඒ වුණාට ඉතින් කොහේ වුවක් කරන්නද? අන්න එහෙම හිතලා බණ ඇසීමෙන් මඟ නතර වෙනවා. එතනින් එහාට ප්‍රායෝගිකව ධර්මයේ යෝනිසෝ මනසිකාරයේ දෙන්න ඊළඟට ධර්මයට අනුව ජීවත් වෙන්න තියෙන
තමන්ගේ හැකියාව තමන් අතහැරලා දාන. ඒ තුල බොහෝ දෙනෙකුට ප්‍රතිඵල නැති වෙලා තියෙන මේ ධර්මයේ වැරද්දක් නිසා නෙමෙයි. ධර්මයේ නුවණින් විමසන්නේ නැති නිසා. තමන්ගේ ජීවිතේට ධර්මයේ ගලපගන්නේ නැති නිසා. ඊළඟට මේ ධර්මයට අනුව ජීවත් වෙන පිරිස අඩුවීම නිසා තමයි බොහෝ දුරට මේ ප්‍රතිඵල ගැන අපිට අඩුවෙන් දකින්න ලැබෙන්නේ. හැබැයි බණහන පිරිස ඕන තරම් ඉන්නවා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතය තුළ ධර්මාවබෝධයට ජීවිතයක් සකස් කර ගනිද්දී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා පුරාම අපිට දකින්න ලැබෙන්නේ කෙනෙක්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු මේවා සකස් කරගෙන පියවරෙන් පියවර නිවන් අවබෝධයේ පැත්තට ජීවිතේ සකස් කරගන්න උපකාර වෙන දේශන රැසක් තමයි ත්‍රිපිටකේ පුරාම අපිට බුද්ධ දේශනා අතර දකින්න ලැබෙන්නේ.